Mevelavi Pranil Tamay. තමන්ට එරෙහිව මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සම ඊයේ සලකා බැලුණා. ඒ අභියාචන අධිකරණ විනිසුරු නිශාංක බන්දුල කරුණරත්න සහ ශෂි මහින්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේදී ප්‍රමිතියන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගයේ අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණ දී ඇති නියෝගය බලශූන්‍ය කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ගොනු කර තිබෙන රීඩ් පෙත්සමේ අන්තර්ගත දියුරුම් ප්‍රකාශවලට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී රැස්වීම වලට සහභාගී වන අතරතුර බවත් එම ක්‍රියාව තුලින් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතයට ලක් කර තිබෙන බවත් මෙහිදී නීතිපතිවරයා ප්‍රකාශ කළා. ඒ බව අභියාචනාධිකරණයේදී පැවසුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්බලන් විග්නේශ්වර මිසිනුයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විරෝධතාද මතු කළා. ඖෂධ හිඟයක් රට තුල පවතින බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය නොමග යවා ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමට පෙත්සම් කරු විසින් කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් එම අමාත්‍යාංශයේ ගනු ලැබූ සීලු තීන්දුව තීරණ වලට වගකීමට පෙත්සම් කරු බැඳී සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළිය රඹුකැල්ල විසින් මෙවන විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත් එසේ ඉහළ අධිකරණයක නඩුකරයක් ගොනු කර තිබියදී ඒ හා සමාන නඩුකරයක් අභියාචන අධිකරණයේ හමුවේ ගොනු කිරීම තුළින් ඔහු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර තිබෙන බවටත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළා. මෙම නඩුකරයට අදාළ දියුරුම් ප්‍රකාශවලට කෙහෙළිය රඹුකැල්ල අත්සන් කර ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වී සිටින අතරතුරයයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතයට ලක් කිරීමක් බවටත් පෙන්වා දුන්නා. බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු දියුරුම් පෙත්සම් වලට අත්සන් කිරීම සිදු කළ යුත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරිපිට වුවත් පෙත්සම් කරු එම නීතිමය ක්‍රියාපටිපාටියට පරිබාහිරව පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වූ අතරතුර එම දියුරුම් ප්‍රකාශ වලට අත්සන් කිරීම හරහා ඔහු බන්ධනාගාර පනත යටතේ වරදක් සිදු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් පෙන්වා දෙනවා. පෙත්සම් කාර හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බහරට පත් කළ දා සිට බන්ධනාගාර රෝහලට ඇතුළත්ව සිටින බවත් ඔහුට බන්ධනාගාර රෝහලේදීම එම දියුරුම් ප්‍රකාශ වලට අත්සන් කිරීමට නැතරම් අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මෙම අවස්ථාවේදී විනිසුරු ශෂි මහේන්ද්‍රන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ දේශපාලාචයකු රක්ෂිත බන්ධනාගාර ගත කරන සෑම අවස්ථාවකදීම ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම දක්නට ලැබෙන බවත් එවැනි ක්‍රියා තුළින් අධිකරණය සහ බන්ධනාගාරයේ කෙරෙහි පවතින මහජන විශ්වාසයේ කඩවීමක් සිදුවන බවයි. මෙවැනි ක්‍රියා මහජනතාවගේ උදහසට මෙන්ම හාස්‍යයට ලක්ව තිබෙන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන පළවෙනිදා දක්වා කල් තැබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.